ආණ්ඩුව දිගින් දිගටම මොකද කරන්නේ? IMF එකේ කොන්දේසි වලට එකඟ වෙලා දිගින් දිගටම අධ්‍යාපනයට, ඒ වගේම සෞඛ්‍යයට, ඒ වගේම සමාජ ආරක්ෂණ සේවා සඳහා වෙන් කරන ප්‍රතිපාදන දවසෙන් දවස අඩු කරමින් තමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව රටේ ආදරණීය අම්මා තාත්තලා කියනවා, මේ මොහොත වෙද්දී අතිශය තීරණාත්මක මොහොතක් ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුවට අවශ්‍යතාවය තියෙනවා IMF එකේ දොළපදේන, IMF එකට දොළපදේන දීලා. අපි දැක්ක මීට දවස් කීපයකට කලින් IMF නියෝජිතව ලංකාවට ඇවිල්ලා යනවා. ඔවුන්ත් ඇවිල්ලා කියන කතාව තමයි තවමත් ඇති වෙනකම් බදු මුදල් එකතු කරගෙන නැහැ. ඒ වගේම තමයි තවදුරටත් බලශක්තිය නිෂ්පාදනය කරද්දී යන පිරිවැයට අදාළ කරන විදුලි ඒකක වලට, යන පිරිවැයට අදාළ කරන මිල ගණන් අය කරගන්න මේ වෙද්දී මේ ආණ්ඩුව අතමත් වෙලා තියෙනවා. ඒකට අනුව අපි දැක්කා දැන් මෙන්න මේ වෙද්දී විදුලි බිල වැඩි කරන්න යනවා. ඒ වගේම තමයි අපි දැක්කා ඊයේ දවසේදී පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේම මේ වෙද්දි ආණ්ඩුව බදු මුදල් ගහමින් දිග තවදුරට අඛණ්ඩවම ජනතාවගේ මත, වැඩ කරන පන්තියේ සාමාන්‍ය ජනතාව මත අඛණ්ඩවම බදු ගහමින් අතිශය මර්ධනකාරී, අතිශය පීඩාකාරී ඒ විදිහට එක පැත්තක ඊ ගමන යද්දිම ආණ්ඩුව තවත් කරමු දෙයක් දෙනවා. ඒ තමයි ධනපතියන්ට අදාළව සහන දීමේ වැඩපිළිවෙල ආණ්ඩුව දිගින් දිගටම අරගෙන යනවා. අඛණ්ඩව හේන මර්ධනයට විරුද්ධව ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම වලට එරෙහිවත් අඛණ්ඩව සටන් වදින සූදානම්. ඒ වෙනුවෙන් කොන්දේස් විරහිතව ක්‍රියාමාර්ග ගන්න සූදානම්. අද දවසේදී අපි පළවෙනි වැඩිමුරේ මෙන්න මේ ආකාරයෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දිරුවා. අපි මෙතනින් එහාට ආණ්ඩුව හෙට දවසේදී මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.